ඊයේ දිනේදී කොරෝනා දරුවෙකු මෙම රෝහලෙන් වාර්තා වුණා. එම දරුවා 7 වෙනි දින තමයි මෙම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරලා තියෙන්නේ. ඒ දරුවාගේ පදිංචිය අපි සොයා ගන්නා විදිහට මිනුවන්ගිර ප්‍රදේශයේ. නමුත් අපේ කාර්යමණ්ඩලයේ දක්ෂතාවය මත මේ දරුවා ඇඩ්මිට් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම තියෙන රෝග ලක්ෂණ අනුව සැකහිදලා ඒ දරුවා අපි අනිකුත් දරුවන්ගේ සහ කාර්යමණ්ඩලයෙන් වෙන් කරලා ප්‍රතිකාර කිරීමට තීරණය කරා. එෙහිදී අපි රෝහල තුලදී ගන්නා ලද සාම්පල පරීක්ෂා කිරීමේදී PCR රණුව ඒ රෝගේ වැළඳී ඇති බවට තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව ඊයේ සන්ධ්‍යා කාලයේදී එම දරුවා අපි IDS රෝහලට මාරු කරලා යැවීමට කටයුතු කරා. ඒ අනුව IDS රෝහලේ මේ දරුවාට ප්‍රතිකාර කිරීමට කටයුතු කරනවා. මෙම රෝගියා පැමිණ තුමන මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් නිසා ඒ ප්‍රදේශයේ කෙසේ වෙතත් මේ කර්මාන්තශාලාවට ආසන්න ප්‍රදේශයක බැවින් අපිට සැකහිතීමට හැකියාවක් ලැබුණා. මෙතන මේ ප්‍රදේශයේ දිගටම මේ පරීක්ෂණ කටයුතු කරන නිසා ඒ ගැටලුවක් වෙන ගන්නේ නැහැ. මම සහ පියාගේ රෝගී තත්ත්වයන් පිළිබඳව එම ආතනය මගින් පරීක්ෂා කිරීම වලට කටයුතු කරාවි. ඊට අමතරව තවත් දීර්ඝ කාලයක් එම නැත්නම් 8 වෙනි මාසයේ සිට ප්‍රතිකාර ලබන දරුවෙක් මම රෝහලේ නතර වෙලා තියෙනවා. ඒ දරුවාගේ වයස මාස 5ක් පමණ විතර වෙනවා. ඒ දරුවාගේ පදිංචිය නුවර ප්‍රදේශයේ. නමුත් මාස 2 හමාරක පමණ කාලයක් තිස්සේ ඒ අය කොටිකාවත ප්‍රදේශයේ තමයි නතර වෙලා ඉන්නේ. ඒ දරුවාට වැඩිදුර ප්‍රතිකාර කටයුතු කිරීමේදී අපි කෙසේ වෙතත් මව පියා සහ දරුවාගේ PCR පරීක්ෂණ ලබා ගත්තා. ඒ ලබා ගත්තම ඊයේ දිනේදී අපිට වාර්තා වුණා ඒ දරුවාගේ පියාටත් කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව. බොහෝ වෙලාවට අපි සැක හිතන්නේ මාස 2 හමාරක අධික කාලයක් තිස්සේ කොළඹ ප්‍රදේශයේ පදිංචි වෙලා සිටින නිසා ඔවුන් නොඑක් නොඑක් ඒ කටයුතු කර ගැනීම සඳහා ඔවුන් ඉන්දියාවට යාමට බලාපොරොත්තු වෙ සිටියා. ඒ කටයුතු වලට හැරි මහැර යාමේදී මං හිතන්නේ සෙනඟ සමග ගැවසීමේදී වෙන්න පුළුවන් මේ ආසාදනය වෙලා තියෙන්නේ. මේ වෙනුවට දරුවාටත් මවටත් මේ රෝගය ඇති බවට සනාථ වෙන්නේ නැහැ. පියාට පමණයි තියෙන්නේ. නමුත් පියා වරින් වර රෝහලට පැමිණලා තියෙනවා මේ දරුවා බැලීමට. ඊයේ අවස්ථාවේදී කාර්ය මණ්ඩලය සමග දීර්ඝ ගැටීමක් සිදු වෙලා නැහැ. කෙසේ වෙතත් එම වාට්ටුවේ කාර්ය මණ්ඩල සියලු දෙනා අපි PCR පරීක්ෂණයට යොමු කරනවා. නමුත් ලොකු අවධානමක් තියෙන බවක් අපිට මේ වෙන විට පේන්න නැහැ. අදහස් වෙන විට ඒ ප්‍රතිඵල අපිට ලබා ගැනීමට හැකියාව ලැබේවි. ඉතින් අපි කාරුණික ඉල්ලා සිටිනවා රටේ ජනතාවගෙන් අනවශ්‍ය ලෙස රෝහල් වලට පැමිණීම වළකින්න, ඒ වගේම වෙනත් ස්ථානවලටත් අනවශ්‍ය ලෙස ඒකරාශී වීම වළකින්න. අපිට රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත්, ඒ වගේම අපේ කාර්යමණ්ඩලය ආරක්ෂා කර ගැනීමටත්, ඒ වගේම පැමිණෙන අයට මෙම ආසාදනය වළක්වා ගැනීමටත් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. අනවශ්‍ය ලෙස පැමිණෙන්න එපා. රෝගියා සමග එකයි එක් පමණක් පැමිණෙන්න. ඒ වගේම රෝගීන් බැලීමටත් පැමිණීමෙන් සීමා වෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. Breaking Dr. K.